ඔන්න යාළුවනේ ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් ඉල්ල ඉල්ල හිටපු සහ ගොඩ දෙනෙක් බලාපොරොත්තුෙන් හිටපු ලොකු මාතෘකාවකට තමයි පය තියන්න යන්නේ. මම මේ විදිහට කියවුලහම ඔයාලා දන්නවා මම මේ මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. මොකද්ද? අන්න හරි. පී ගොනුවට යන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. හැබැයි මේ වැදගත් මාතෘකාවට එන්න කලින් වැදගත් දෙයක් කරන්න එපැයි. මොකක්ද මේ වැදගත් දේ? මගේ channel එක subscribe කරලා comment කරලා ඔයාලා වැඩි වැඩියෙන් දැනුම උකහා ගන්න කියලා තමයි මං ඔයාලගෙන් ඉල්ලන්නේ. මං ඔයාලට කිව්වනේ මගේ කලින් වීඩියෝ එකේ comment section එකේ ඉංග්‍රීසි මීඩියම් කරන නංගිලා මල්ලිලාටත් මං පොඩි සබ් එකක් දෙනවා කියලා. ඉතින් මං හිතුවා මගේ මේ වීඩියෝස් වල මං ලියලා දාන කොළවල යටින් සමහර වචන ලියලා ඒකේ ඉංග්‍රීසි වර්ඩ් එක දානවා කියලා. ඉතින් මං හිතනවා ඒක නංගිලා මල්ලිලා හැමෝටම උපකාරී වෙයි කියලා. හරි. මං හිතුවා මේ පාඩමට එන්ට වෙන්න පොඩි වෙනසක් කරන්න. අපි කවියක් දෙකක් කියමුද? ඔයාලම බලන්නකෝ හොඳයිද කියලා. අවසන් ඉලෙක්ට්‍රෝනය පීකාක්ෂිකයයි ගන්නේ 13 සිට 18 කාණ්ඩ ඇතුළත් බව පවසන්නේ. පොදු ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය NS2 NP1 සිට 6 වෙන්නේ පී ගොනුවට මෙහෙමයි යුකෙම් එන්ටර් වෙන්නේ. අවසන් ඉලෙක්ට්‍රෝනය පීකාක්ෂිකයටලු යන්නේ. එතකොට 13 ඉඳන් 18 කාණ්ඩ ඔක්කොම පී ගණුවට අයිති. පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය NS2 NP1 ඉඳන් 6. ඇයි අපි මේ 1 සිට 6 කියලා කියන්නේ? මොකද 13 ඉඳන් 18 කාණ්ඩ ඔක්කොම අයිති. 13 NP1 වෙන්නේ. ඒතර 18 ගත්තොත් NP6 වෙන්නේ නේ. ඒ හින්දා 1 සිට 6 කියලා ලියන්න ඕනේ. එතකොට අපි මේ කතා කරන්නේ මේ දලා අදහස දුන්නේ කවුරු ගැනද? ඔව්. පී ගණුව ගැන. අපි යමු දෙවනි කවියටනේ. 17 කාණ්ඩය හැලසන් ලෙස නම් දැරුවා. 18 කාණ්ඩය උච්ච වායු යැයි කිව්වා. දකුණු පසින් අලෝහයන් රජ කෙරුවා. වමට බරව ලෝහ සිටගෙන සිටියා. 17 කාණ්ඩයට හැලසන් කියලා විශේෂ නමක් දෙනවා. එතකොට 18 කාණ්ඩයට ඇයි 17ට විතරක්ද නැහැ. 18ට උච්ච වායු කියලා කියනවා. ඒතර දකුණු පැත්තෙන් තියෙන්නේ පී ගොනුවේ අලෝහ, වමට බරව තියෙන්නේ ලෝහ. ඔයාලට ඒක පේනවනේ නේද? එතකොට බලන්න දරුවනේ මම ඔයාලට මේ ලියපු කොළවල යටින් සිංහල වචනේ ඒකට අදාළ ඉංග්‍රීසි වර්ඩ් එකයි ලියලා තියෙනවා. ඉතින් මං හිතනවා මේක ඉංග්‍රීසි මීඩියම් කරන ළමයින්ට වටී කියලා. මගේ තුන්වෙනි කවියට යමුද? හරි. ඇලුමිනියම් ටින් ලෙඩ් උභය ගුණී වැඩිම වායු හිමි ආවර්තය දෙවැනි. 18 වායු හිමි කාණ්ඩේ නම් දරුණි. එකම අලෝහ ද්‍රවය බ්‍රෝමින් පෙනී පෙනී. ඇලුමිනියම් ටින් ලෙඩ් තියෙනවනේ. එයාල උභය ගුණී. ඒ කියන්නේ ලෝහ ගුණක් දක්වනවා අලෝහ ගුණක් දක්වනවා. මම මේ තුන් දෙනා ගැන විශේෂයෙන් කතා කරේ මේ තුන් දෙනා තමයි අපිට ගොඩක් වැදගත් වෙන්නේ. ඒකයි මේ තුන් දෙනා විතරක් මම මෙතන නම් කරලා තියෙන්නේ. වැඩිම වායු හිමි ආවර්තය මොකද්ද කියලා ආගෙල්ලගෙන් ඇහුවොත් පී ගොනුවේ තියෙන දෙවැනි ආවර්තය. දැන් අපි වැඩිම වායු කිව්වහම ඔයාලට තව කාණ්ඩයක් එනවා. මොකද කාණ්ඩයක් තියෙනවා වැඩිම වායු තියෙන. ඒක මොකද්ද? 18 වෙනි කාණ්ඩය. ඔයාලා දන්නවද කාමර උෂ්ණත්වයේ බ්‍රෝමීන් ද්‍රවය? ඒක තියෙන්නේ මේ පී ගොනුවෙමයි. කොහොමද මගේ කවි ටික? හොඳයිද? අපි දැන් පී ගොනුව ගැන දල හැඳින්වීමක් කරලා ඉවරයිනේ. ඔයාලට දැන් අයිඩියා එකක් තියෙනවා පී ගොනුවට අයිති වෙන්නේ මොන වගේ මූල ද්‍රව්‍යද කියලා. දැන් අපි මේ කාණ්ඩයන් වලින් ගත්තාම පොඩිම කාණ්ඩයව ඉවරයක් කරලා දාමු. පොඩිම කාණ්ඩය කියලා කිව්වේ මොකද්ද? 18 වෙන කාණ්ඩය. ඒ කියන්නේ නැත්තම් උච්ච වායු කාණ්ඩය. ඒ කියන්නේ එයාලගේ ඕබිටල්ස් නැත්තම් කාක්ෂික ඉලෙක්ට්‍රෝන වලින් පිරීලා තමයි තියෙන්නේ. ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තියෙනවා. ස්ථායි.
එහෙනම් එයාලා වැඩිය දඟලන කට්ටියද නෑ මොකද ඔක්කොම පිරිලානේ හිස් නෑ වැඩිය දඟලන්නේ තනි අලි වගේ නෙමෙයි පැත්තකට වෙලා ඉන්නවා එහෙනම් මෙයාගේ ප්‍රතික්‍රියාකාරීත්වය ගැන ඔයාලට මොකද්ද කියන්න පුළුවෝ අඩු වෙන්න ඕනේ නේ එන්නේ එහි හින්දා තමයි මම මෙතන ලියලා තියෙන්නේ ප්‍රතික්‍රියා නොකරන තරම් කියලා මේ කාණ්ඩයට අයිති වෙන මූලද්‍රව්‍ය ගැන ඔයාලට මොකද්ද කියන්න පුළුවෝ එයාලා අවර්ණ කිසිම ගඳක් නැති ඒක පරමාණුක වායු ඔන්න ඒක පරමාණුක වායු මේක ආයෙත් මෙතනට සම්බන්ධයි ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තියෙනවා නම් මොන එහෙකටද තව එක්කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න යන්නේ එයාට ඒක පරමාණුක වායු විදිහට ඉන්න පුළුවන් රජ කරන්න පුළුවන් ආයෙත් තව අය ඕනේ නැ මං තනියෙන් ඉන්නවා හරි අනිත් ගුණ ද්‍රවාංකය තාපාංකය මං S ගුණුවෙත් ඔයාලට උගන්වද්දි කිව්වා ද්‍රවාංකය තාපාංකය ගැන වෙනසක් නැහැ මේකෙත් කාණ්ඩේ 15ට යද්දි ද්‍රවාංක තාපාංක වැඩි වෙනවා මෙහෙම මතක තියාගන්නකෝ කාණ්ඩේ උඩ ඉන්නේ ලොකු බර කට්ටියද නැහැ උඩ ඉන්නේ පොඩි බර අඩු අය එයාලව ඉක්මනින් රත් කරලා උඩට යවන්න පුළුවන් නැත්තම් වායු කරන්න පුළුවන් ද්‍රව කරන්න පුළුවන් හැබැයි කාණ්ඩේ පල්ලෙහාට එද්දි එයාලව අමාරුයි ද්‍රව කරන්න වායු කරන්න මොකද ඉඳගත්තනම් ඉඳගත්තමයි මොකද බර වැඩිනේ ලොකුත් වැඩි ඔයාලට මහත කෙනෙක්ව තල්ලු කරන එකයි කෙට්ටු කෙනෙක්ව තල්ලු කරන එකයි ලේසි මොකද අනිවාර්යයෙන්ම කෙට්ටු කෙනාව තල්ලු කරන එකනේ ඒ වගේ තමයි එහෙනම් මෙයාල වැඩි උෂ්ණත්වය දෙන්න එතකොට කාණ්ඩේ පහලට ද්‍රවාංකයේ තාපාංකය වැඩි වෙනවා අයනීකරණ ශක්තිය ඒකත් S ගුණය වගේමයි පල්ලෙහාට එන්න එන්න අයනීකරණ ශක්තිය අඩු වෙනවා ඇයි අඩු වෙන්නේ අඩු වෙන හේතුව S ගුණයේ වීඩියෝ වල මම කියලා දීලා තිනවා බලන්නකෝ ඒ හේතුවම තමයි අනිත් එක මේ 18 වෙන කාණ්ඩයේ තියෙන මූල ද්‍රව්‍ය නැත්තම් වායු වල විශේෂත්වයක් තියෙනවා මොකද්ද වීදුරු තුනි ලෝහ තහඩු ප්ලාස්ටික් තුලින් ගමන් කිරීමේ හැකියාව මෙයාලට තියෙනවා මේක මේ කාණ්ඩේට විශේෂ ලක්ෂණයක් ඔයාලා දන්නවද මේ ෂෙනෝන් කියන කෙනා ඔය අනිත් අය වගේ පැත්තකට වෙලා ඉන්නේ නැහැ ඔන්න මුරන්ඩුලමේ පවුලට ඇවිල්ලා එයා පිටපණි පිටපණී කියුවේ එයා සංයෝග හදනවා සංයෝග හදනවා එයාගේ ඔක්කොම කාක්ෂික බිල්ලා නම් එයා මොකට සංයෝග හදන්නේ මං කියන්නම්කෝ කොහොමද ඒ සංයෝග හදන්නේ කියලා මේ ෂෙනෝන් ඉන්නවනේ එයා ඉන්නේ කාණ්ඩේ පල්ලෙහා එතකොට එයාගේ පිට තම තියෙන කවචේ ඉලෙක්ට්‍රෝනයයි මැද තියෙන නියෂ්ටියයි අතර බන්ධනය දුබලයි ඇයි දුබලයි කියන්නේ දුර වැඩිනේ මෙන්න මේ හේතුව තමයි අයනීකරණ ශක්තිය පල්ලයට යදි අඩු වෙනවා පල්ලෙහා මේ වල කියන අයනීකරණ ශක්තිය අඩුයි කියන අපිට යාව ඉලෙක්ට්‍රෝනි ගලවලා අහිං කරන්න ලේසි ඒ හින්දා මේ ෂෙනෝන් කියන එකන අයන හදන්න පුළුවන් ධන අයන හදනවා ධන අයන හදලා මේ විදිහට එක් ෆ්ලෝරයිඩ් එක ඔක්සිජන් එක එකතු වෙලා මම මේ පෙන්නලා තියෙන විදිහට සංයෝග හදනවා. ඔන්න ඔය විදිහට තමයි ළමයි පී ගණුවට මම මේ වීඩියෝ එකෙන් එන්ටර් වුනේ. ඉතින් ඊළඟ වීඩියෝ වලින් අපි තව දුරටත් පී ගණුව ගැන කතා කරමු.